අනධ්‍යයන සේවකයෝ විශ්වවිද්‍යාල ශේෂත්‍රයේ දැන් දින 50කට වඩා වැඩි කාලයක් ඒ අයගේ අඛණ්ඩ වැඩවර්ධනයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට පාසල්වල කියන අධ්‍යාපන ශේෂත්‍රයේ පාසල්වල ඉන්න අනධ්‍යයන සේවක කණ්ඩායමුත් ඒගොල්ලොන්ගේ ඉල්ලීම් දාලා ගිය සතියේ යම් ක්‍රියාමාර්ගයක් නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ වෙලාවේ ඒ වගේම ගුරු සංගම් ගණනාවක් හෙට දවසේ වැඩවර්ධනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම ගණකාධිකාරිවරු වගේ කණ්ඩායම් තම තමන්ගේ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන්න ඕන කියන අදහසක් මතු කරමින් තියෙනවා. ඒ වගේම බැංකු ශේෂ්ත්‍රයේත් අපි දැක්කා ගිය සතියේ පිකටින් කැම්පේන් එකක් ක්‍රියාත්මක කරනවා සහ ලබන සතියේ නැත්නම් මේ සතියේ යම් ක්‍රියාමාර්ග ආරම්භ කරනවා කියලා ඒගොල්ලොන්ගේ ප්‍රකාශයක් තිබුණා. ඉතින් මේ හරහා අපිට පේන චිත්‍රයක් තියෙනවා. ඒ තමයි විවිධ ශේෂ්ත්‍රවල කණ්ඩායම් තමන්ගේ ඉල්ලීම් මූලික කරගෙන පාරට එනවා ක්‍රියාමාර්ග ගන්න ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. හැබැයි මේ සමහර ක්‍රියාමාර්ග ස්වාධීන ක්‍රියාමාර්ග එක අපි දන්නවා. සමහර ක්‍රියාමාර්ග දේශපාලනික මැදිහත්වීම තුළ සිද්ධ වෙන ක්‍රියාමාර්ග. දැන් ශ්‍රී ලංකා පරිපාලන සංගමය කියලා කියන්නේ ස්වාධීන සංගමයක්. එයට යම් අසාධාරණයක් වුණා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. අපිටත් ඒක දැනෙනවා. අපිත් ඒක යම් ප්‍රමාණයකට පිළිගන්නවා. ඒ පිළිගැනීම උඩ තමයි ඒගොල්ලොත් එක්ක ඊයේ සාකච්ඡා තිබුණේ අගමැතිවරයා මැදිහත් වෙලා. ඒ සාකච්ඡාවේදී යම් එකඟතාවයකට ආවා. ඒක නිසා මේගොල්ලොන්ගේ ක්‍රියාමාර්ග අද తాවකාලිකව නතර වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. සමහර අය යම් යම් උත්සාහ ගතතර ක්‍රියාමාර්ග ගන්න සමස්තයක් විදියට සංගමේ තීරණේ තියෙන්නේ මේ ක්‍රියාමාර්ගය නතර කරන්න. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් අපි දන්නවා ඉල්ලීම් දෙකක් තියෙන්නේ. එක ඉල්ලීමක් තමයි රජ සේවකයන්ට වැටුප් පැඩි කරා කලින් 107කින් වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා විදිහට ඉන්නකොටම ඒ අයට ඒ වැටුප අවස්ථා කීපයකදී දුන්නා. නමුත් 115ක අඩුවීමක් තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. මමත් මෙතනට ගෙනලා ඒගොල්ලෝ සමග සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවෙත් අපට තේරුණා එහෙම අඩුවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒතර ඒ අඩුව දෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව ඇමතිවරයා වාර්තා ඉදිරිපත් කරලා කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් කමිටුවක් දාලා ඒ සාකච්ඡා යන අතරතුරේ තමයි මේ ක්‍රියාමාර්ගය පටන් ගන්නේ. ඒක තව පොඩි කාලයක් රට වෙනුවෙන් ඉවසුවා නම් මේකට සාධාරණ විසඳුමක් ඉක්මනින් දෙන්න තිබුණා. ඉතින් ක්‍රියාමාර්ගයක් අතරතුර දැන් මැදිහත් වීම සිද්ධ වෙනවා. අපි හිතනවා එකට යම් සාධාරණ විසඳුමක්